පසුගිය රජ පුහුණු කොන්ත්‍රාත්තා අණියම් ලෙස රැකියා ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය අහිමි වූවන්ද එම ස්ථානයේ අද උද්ඝෝෂණයක නිරත වුණා. හෙට දින සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු වීමත් සමග ඔවුන් එම ස්ථානයෙන් විසිර ගියා. තවත් උද්ඝෝෂණයක් පැවැත්වුණේ සමස්ත ලංකා ව්‍යාපෘති සහායක එකමුතුවේ පිරිසකගේ සහභාගිත්වයෙන්. ඔවුන්ටද සාකච්ඡාවක් සඳහා දිනයක් ලබා දීමෙන් අනතුරුව විසිර ගියා. පුරාවිද්‍යා සුබසාධක සංගමයේ උද්ඝෝෂණය මේ වන විටත් පැවැත්වෙනවා. ඔවුන්ට සාකච්ඡාවක් ලැබෙන තෙක් එහි රැඳී සිටිනවා. එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට උද්ඝෝෂකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වුණා. ජාතික නිදහස් පෙරමුණ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී උද්ඝෝෂණ පිළිබඳව අදහස් පළ කළා. බහුතරයක් උද්ඝෝෂකයින්ට රැකියා ලබා දීලා තියෙන එක්සත් ජාතික පක්ෂය. ඒ රැකියා නිසි ක්‍රමවේදයක් අනුව නෙවෙයි ලබා දීලා තියෙන්නේ. ඔබ දන්නවා නිවාස අධිකාරියේ පුහුණු ශ්‍රමිකයින් වශයෙන් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා 3000 ගානක් බඳවා ගත්තේ. එතකොට මාස 6ක පුහුණු කාලය අවුරුදු 5ක් පුරා දීර්ඝ කරමින් ගියා. මේ ළමයි රවට්ටලා තියෙන්නේ. මේ වගේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ අනෙක් ආයතනවල ඒ සියලු ඇමතිවරු කරේ මෙහෙම එක්සත් ජාතික පක්ෂයේ තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයෝ එහෙම නැත්නම් කොන්ත්‍රාත් ශ්‍රමිකයෝ විදියට දාගෙන ඔවුන්ව රවට්ටපු එක තමයි කළේ. එක්සත් ජාතික පක්ෂයේ විසින් රැකියා දෙන්නම් කියලා රවට්ටලා කරපු ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදියට තමයි අද මහපාට වැටෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ කුලීකාරයින් දේශපාලන උමනා මත නරබිල්ලක් බවට පත් වෙන්න එපායි කියන එක අපි ඒ උද්ඝෝෂකින් ඉතාම ආදරයෙන් ඉල්ලා හිටනවා.